සුබ දවසක් වේවා හැමෝටම හෙල්ති කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දෙනාවම ආදරෙන් පිළිගන්නවා අද මම කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා කෘතිම වර්ණක කිසිවක් නැතිව jujubes හදාගන්න විදියයි ඉතින් පුංචි බබාලට මේ විදියට පිරිසිදුවට ඔගලන්ට පුළුවන් jujubes ගෙදරදිම හදලා දෙන්න එහෙනම් අපි දැන් බලමු මේ jujubes එක කොහොමද හදාගන්න කියලා මම මුලින්ම සෝදලා පිරිසිදු කරගෙන දොඩම් ටික මේ විදියට දෙකට කපා ගන්නවා කපාගෙන මේ දොඩම් ටික යුෂ ටික හොඳට එන්න මේක මිරික ගැනීමක් කරන්න ඕනේ දොඩම් වෙනුවට ඔයගලන්ට කැමති පළතුරක් ඔයගලන්ට මේකට එකතු කරගන්න පුළුවන් මේ විදියට මම දොඩම් ටික මිරිකලා එන යුෂ ටික මේ විදියට කෝප් එකට අයින් කරගන්නවා අයින් කරගෙන ඒ කෝප්පේ ප්‍රමාණය මම 180ක ප්‍රමාණයක් මෙතනදී මැන ගැනීමක් කරනවා කප් එකකින් නම් 4න් 3ක ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ මිලිලීටර නම් 180ක් ඒක මේ විදියට පෙරා ගැනීමක් කරන්න ඕනේ මේ විදියට පෙරාගත් දොඩම් යුෂ වලට මම ජෙලටින් මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්නවා එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගන්නවා කලවම් කරලා ඒක මම පැත්තකින් තියාගන්නවා තියාගෙන මම මේ වෙලාවේදී වළඳක් ලිපේ තියලා ඒකට සීනි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් එකතු කරගන්නවා ඒකට මම වතුර මිලිලීටර 60ක ප්‍රමාණයක් එකතු කරගන්නවා එකතු කරලා මේක විනාඩි දෙකක් විතර මේ විදියට රත් වෙන්න දෙනවා රත් වෙනකොට මම ඒකට දොඩම් පොතු දෙක තුනක් එකතු කරගන්නවා ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට දෙහි යුෂ මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්න මේක මේ විදියට විනාඩි 5ක් 6ක් යනකොට හොඳින් පෙන දදා නටනවා ඒ වෙලාවේදී මේ සීනි මිශ්‍රණය හොඳින් උකු වෙලයි තියෙන්නේ මේ වෙලාවේදී ඔයගල වතුර පීරිසියක් අරගෙන ඒකට මේකෙන් බිඳු දෙකක් එකතු කරලා බලන්න මේ විදියට කැට ගැහෙනවා නම් අපේ සීනි මිශ්‍රණයේ පදම හරි මේ වෙලාවේදී අපි කලින් මිශ්‍ර කරලා තියාගත්ත ජෙලටින් සහ දොඩම් යුෂ ටික මේකට එකතු කරගන්න ඕනේ එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගන්න ඕනේ මේක විනාඩි දෙකක කාලයක් මෙහෙමම අපි ලිපේ තියනවා ලිපේ තියනකොට ඕගලන්ට පේනවා මේක නැවතත් උතුරනවා ඒ වෙලාවෙදී අපි මේක ලිපෙන් අයින් කරගන්නවා අයින් කරලා මේක පෙරා ගන්න ඕනේ පෙරාගත් දොඩම් මිශ්‍රණය මම මේ විදියට මෝල්ඩ් එකකට එකතු කරගන්නවා ඔගොල්ලෝ ළඟ මේ වගේ මෝල්ඩ් එකක් නැත්නම් ඔගොල්ලෝ ගෙදර තියෙන ඕනෑම භාජනයකට මේ මිශ්‍රණය එකතු කරගන්න එකතු කරලා ඔයගලන්ට පුළුවන් ඒක සෙට් වුණාට පස්සේ ලස්සනට කෑලි කපා ගන්න ඉතින් මේ වගේ එකතු කරගත්ත මේ මෝල්ඩ් එක ශීතකරණයේ තියන්න එපා කියන මම ඔයගලන්ට කියනවා ශීතකරණයේ තිබ්බොත් ඔයගලන්ට මේක පැය භාගෙන් වගේ සෙට් කරගන්න පුළුවන් ඒත් ඔයගොල්ලෝ සීනි දවටද්දි සීනි ටික දිය වෙන්න බලනවා එතකොට ඔයගොල්ලෝ හදාගත්ත jujubes කෑලි වල කිසිම ලස්සනක් එන්නේ නැහැ ඒ වගේම ඔයගලන්ට ඒක වැඩි වෙලාවක් තියාගන්නත් බැරි වෙනවා මම ඉතුරු වෙච්ච දොඩම් මිශ්‍රණය මේ වගේ වීදුරු භාජනයකට එකතු කරගන්නවා එකතු කළා මම මේක පැය 3ත් 4ත් අතර කාලයක් කාමර උෂ්ණත්වයේ මේක හොඳින් සෙට් වෙන්න තියෙනවා දැන් ඔයගලන්ට පේන්නේ හොඳින් සෙට් වෙච්ච මං හදාගත්ත jujubes ටිකයි දැන් මේ ටික හොඳින් සෙට් වෙලයි තියෙන්නේ මේ වෙලාවේදී මම මේක හිමින් සැරේ ගලව ගන්නවා ඔයගලන්ට මේක නිකම්ම ගලව ගන්න බැරි නම් ඔයගොල්ලෝ පිහිටුඩකින් මේක වටේ බුරුල් කරලා ගලව ගන්න කැඩෙන්නේ නැති ආකාරයෙන් මේ විදියට ගලවගත්ත jujubes ටික මම සීනි වල දවට ගන්නවා දැන් ඔයගලන්ට පේන්නේ මං හදාගත්ත jujubes වල අවසාන නිමාවයි මේක හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් ඉතින් බය නැතුව පුංචි එක්කෙනෙක්ට ඔයගලන්ට මේ වගේ දෙයක් හදලා දෙන්න පුළුවන් කිසිම රසකාරකයක් වර්ණකයක් නැතිව මේ වගේ අඩු වියදමින් ඕගලන්ට මේ වගේ දෙයක් හදලා පුංචි දරුවෙක් එක්ක රස බලන්න පුළුවන් අපි මේකට ග්ලූකෝස් සිරප් කිසිම දෙයක් පාවිච්චි කරෙත් නැහැ ඉතින් ඕගොල්ලෝ මේක හදන්න හදලා ඕගලන්ගේ වටිනා අදහස් අමතක නොකර අපිත් එක්ක බෙදා ගන්න කියලා කියනවා මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න හෙල්ති කිචන් දිනෝ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ වීඩියෝ එක නැරඹුවට ස්තුතියි